මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයත් ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමසත්තුමා පක්ෂ නායකයා බවට පත් කරන්න කියලා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමැතිතුමා ප්‍රකාශ කළා ඉදිරි සතියේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙන් සමග සාකච්ඡා කරලා ඉදිරියේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරලා සම්මේලනයක් තියලා එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය ප්‍රකාශ කරන බව. අපි ඊළඟ මහමැතිවරණයේ මෙහෙවන්නේ නව නායකත්වයක් යටතේ ඒ නායකත්වයේ සජිත් ප්‍රේමසත්තුමා. දැන් විපක්ෂ නායකකමක් දුන්නනේ නායකත්වයක් දුන්නා. ඊට පස්සේ අගමැතිතුමාට සාමාන්‍ය පක්ෂෙ මොකක් පරිකල්පනක් ගහන්නේ? එමේ අගමැතිතුමා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදිහට ඉඳීද එතුමා දේශපාලන සමුගණීද කියලා එතුමාගෙන් තමයි අහන්න වෙන්නේ. තාම එහෙම තීන්දුවක් නැහැ. කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා පක්ෂයේ කිසිම බෙදීමක් නැතුව සියලුම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අනුදැනුම ඇතුව සහයෝගය ඇතුව සජිත් ප්‍රේමසත්තුමාට පක්ෂයේ නායකත්වය ගරු වර්තමාන නායක රනිල් වික්‍රමසිංහත් ලබා දෙයි. එතුමාට එක්සත් ජාතීන්ගේ මහලේකම් දුරක් ලැබෙනවා කියන සජාති පක්ෂේ මහලේකම් ධූරයේ මෙවර ආසියානු කලාපෙත් තමයි ලැබෙන්නේ. ආසියානු කලාපෙත් ලැබද්දී එතුමාගේ නමත් නිර්දේශ වෙයි කියලා අපි හිතනවා. ප්‍රාර්ථනා කරනවා හැම ලැබෙයි කියලා. හැම ලැබුණොත් අපේ රටට ලොකු වාසියක් බවට පත් වෙයි. මේ අතර බණ්ඩාරගම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා හෙට ආරම්භ වන බවයි. දේශපාලන වැඩපිළිවෙල තුළ එක පැත්තකින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය දෙන්න විපක්ෂ නායකවරයෙක් අවශ්‍යයි. අනික් පැත්තෙන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරලා මේ දෙවැන්ත පක්ෂය ආරක්ෂා කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යන්න අපේ පක්ෂයටත් අලුත් නායකත්වයක් අවශ්‍යයි. හෙට උදේ අපි මේ සාකච්ඡා ආරම්භ කරනවා. මේ ප්‍රශ්න විසඳගන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ. පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨයන් සහ දැනුම් තේරුම් ඇති නායකයන් එකතු වෙලා මේ ප්‍රශ්න විසඳගන්න. එක්සත් ජාතික පක්ෂයට අපේ ගරු නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසර 25කට වැඩි කාලයක් නායකත්වය දීලා තියෙනවා. බොහොම ස්තුතියි රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.